ඇත්තටම අපි දන්නවා අපි බොහොම ආඩම්බර වෙනවා අපි ලේ බිඳක්වත් නොසොල්වා නිදහස ලබාගත් ජාතියක් කියලා. නමුත් ඒ නිදහසෙන් පසු ගෙවිල ගිය දශක හතක පමණ කාලය තුළ අපි දැකලා තියෙනවා විවිධ කරුණු මත ලේ වැගිරීම් මේ රට තුළ සිද්ධ වෙනවා, සාමූහික ලේ වැගිරීම්. ඉතින් ඒ සාමූහික ලේ වැගිරීම් වලට තිත වැටුණා 2009 මැයි 18 වෙනිදා LTTE ත්‍රස්තවාදයේ පරාජය වුණාම කියලා අපි හිතුවා. නමුත් නැවතත් සියලු දෙනා අතරේ ඒ අඳුරු බියකරු සෙවණැලි අපේ අනාගතයට වැටිලා තියෙනවා කියන බිය සැක දැන් ඇති වෙලා තියෙනවා. ඒ වගේම රාජ්‍යයක පළවෙනි කාරණේ තමයි පුරවැසියට ආරක්ෂාව දීම. එතකොට සියලුම අනිකුත් අයිතිවාසිකම්, මානව අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික නිදහස කොහොම තියෙන්නේ? එන්නේ පුරවැසියාගේ ආරක්ෂාව කියන කාරණේ මත. රාජ්‍ය මේ පුරවැසියාගේ ආරක්ෂාව දීමට අසමත් කියන එක මේ සිදුවීමෙන් පෙනී ගියාම පුරවැසියා තවදුරටත් කම්පණයට, තවදුරටත් වේදනාවට පත් වෙනවා. ඉතින් මිනිස්සු සාමූහිකව දහස් ගණන් මියගිය රටක්, දහස් ගණන් අතුරුදහන් වෙච්ච රටක්, දසදහස් ගණන් අංගවිකල වෙච්ච රටක්, ලක්ෂ සංඛ්‍යාත පිරිස් ආරක්ෂාව සහ අනිකුත් ආර්ථික කරුණු මත රටින් පලා ගිය රටක්, ඒ තුවාල සුව කරගෙන ජීවත් වෙච්ච රටක් නැවතත් එවැනි බියකරු අනාගතයකට ගමන් කරයිද කියන බියසැක මේ පාස්කු ඉරිදා ඉස්ලාමීය ත්‍රස්තවාදී ප්‍රහාරවලින් අපට නැවත ඇති වුණා. මේ රටේ දශක හතක ඉතිහාසය තුළ ගත්තහම අපිට පේනවා විවිධ ආකාරයේ දේශපාලන වටපිටාවක්. එහෙම නැත්නම් අපි හොඳ වචනකින් කිව්වොත් සූසම දර්ශයක්, ඉංග්‍රීසියෙන් කිව්වොත් පැරඩයිම් එකක්. එතකොට පළවෙනි සූසම දර්ශය අපිට පේන්නේ මේ රටේ දර්ශනවාද අතර ඇතිවෙච්ච සූසම දර්ශය. වම දකුණ හැටියට, සමාජවාදයේ ධනවාදයේ හැටියට, අපි 1935 ඉඳන් අපි 1983 වගේ කාලයක් වෙනකන් මේ රටේ දේශපාලනයේ ප්‍රධාන තේමාව ගොඩනැගුණේ වමයි දකුණයි අතර, වාමාංශිකයනුයි දක්ෂිණාංශිකයනුයි අතර, ලංකා සමාජ පක්ෂයේ සිට ජනතා විමුක්ති පෙරමුණ දක්වා, එක පැත්තකින් එක්සත් ජාතික පක්ෂයේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දක්වා වෙච්ච මේ දේශපාලන ධාරාවන් වල ගැටුම්, දේශපාලන ගැටුම්, ඇතැම් විට මැතිවරණ ගැටුම්, අවසානයේ සන්නද්ධ ගැටුම් දක්වා වර්ධනය වෙච්ච ආකාරය තමයි අපි දැක්කේ. නමුත් විශේ෷යෙන්ම 1983 ඉඳන් මේ රටේ දේශපාලනයේ නව සූසම දර්ශයකට, අලුත් පැරඩියම් එකකට ගමන් කළා. ඒක තමයි LTTE විසින් ඇති කරන ලද ඒ දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදී ක්‍රියාවලියත් එක්ක ඒ රටේ ඇතිවෙච්ච සිදුවීම් සියල්ලම ප්‍රභාකරන් හා ඔහුගේ ක්‍රියාකාරකම් වටා කැරකැවෙන තත්ත්වයක් ඇති වුණා. ඒ දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය අනුකරණය කරන්න, අනුගමනය කරන්නන් හා එට පටහැනිව සිටින්නන් හැටියට රට දෙපැත්තකට බෙදිලා ඒ ක්‍රියාදාමය ගෙන ගියා. ඉතින් හුඟක් දෙනෙක් බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීම ගැන කතා කළාට ඒ පරාජය කරන්නේ කොහොමද කියන එක ගැනත් රට බෙදිලා තිබුණා. සමහරු කිව්වා දෙමළ ජනතාවට ෆෙඩරල් විසඳුමක් දීලා තමයි මේක පරාජය කරන්න පුළුවන් කියලා. අපි කිව්වා ත්‍රස්තවාදය එවැනි දේශපාලන විසඳුම ඉවසන එකක් නෙවෙයි, ත්‍රස්තවාදය සන්නද්ධ මේ වශයෙන් පරාජය කිරීමෙන් පස්සේ තමයි රටට මානව නිදහස ලැබෙන්නේ. ඉතින් අපේ මතවාදයේ සාර්ථක වෙමින් ඒ ත්‍රස්තවාදයේ පරාජයට පත් වුණා. දැන් මේ පාස්කු ඉරිදා ප්‍රහාරත් එක්ක 2019 අප්‍රේල් 21 මේ රටේ දේශපාලන සූසම දර්ශය අලුත් මගක් අරගෙන තියෙනවා. ඒක තමයි ආගමික මතවාද මත ගැටුම් ඇති වෙන තත්ත්වයක්, ඒවා සන්නද්ධමය ක්‍රියාදාමයක් බවට පත් කරන තත්ත්වයක් මේ රටේ මේ ඉස්ලාමීය මූලධර්මවාදී ක්‍රියාවලියේ ඇතිවෙච්ච ඝාතන රැල්ල විසින් ඇති කරලා තියෙනවා. ඒ අනුව මින් ඉදිරියට මේ රටේ දේශපාලනයේ ප්‍රධාන තේමාව බවට ඇතැම් විට මේ ක්‍රියාවලිය පත්වීමේ අනතුර අපට පේනවා. ඉතින් මේ විශේෂ පද්ධති, දේශපාලන පද්ධති තුනම ගත්තහම වම දකුණ හැටියට, දෙමළ බෙදුම්වාදය හා ඒටෙහි සටන හැටියට, ඉස්ලාමීය අන්තවාදය හා ඒටෙහි සටන හැටියට කියන මේ තුනම ගත්තහම මේ තුනටම ඓතිහාසික පසුබිම් තියෙනවා. අපි දන්නවා ලංකා සමාජ පක්ෂයේ බිහි වූ දාසිට සමාජ වෙනසක් කිරීම සඳහා සන්නද්ධ අරගලයක් ඕනාය කියලා තිබිච්ච මතයේ අවසාන තර්කාන්විත ප්‍රතිඵලය වුණේ ජනතා විමුක්ති පෙරමුණේ 1971 කැරැල්ල. ඒ වගේම වෙනම දෙමළ රාජ්‍යයක් පිහිටවීම සඳහා 1925 සිට
විශේෂයෙන් 1949 SGV චෙල්වනායකම්ගේ ඒ අදහසත් එක්ක 1974 සහ 76 දී වඩුක්කොඩේ සම්මුතියත් එක්ක දෙමළ රාජ්‍යයක් පිහිටවීම සඳහා වෙච්ච ගමන් මගේ තර්කාන්විත ප්‍රතිඵලය වුණේ සන්නද්ධාරගලයකට බැහැපු ප්‍රභාකර. ඒකට විදේශීය බලපෑම ඉන්දියාවෙන් අනිකුත් රටවලුනුත් ලැබිලා මේ රට එකම ලේවිලක් ඒ වගේම විවිධ සන්නද්ධ බලකාවල දඩබිමක් බවට පරිවර්තනය වුණා. ඒ වගේම මේ සහරන් හසි රික්තයක පහළ වූ කෙනෙක් නෙවෙයි. එක පැත්තකින් අපිට පේනවා ශ්‍රී ලංකාවේ මුස්ලිම් සමාජයේ විශේෂයෙන්ම පසුගිය දශක දෙකක පමණ කාලය තුළ අනුක්‍රමයෙන් රැඩිකල් ඉස්ලාමීය කරා අර තිබිච්ච මේ රටේ තිබිච්ච අවිහිංසාවාදී කිසිම හිංසාවක් නොකරන සාමකාමී ව්‍යාපාර කරගෙන ගොවිතැන් කරගෙන රැකියා කරගෙන ජීවත් වෙච්ච ඒ මුස්ලිම් සමාජය ක්‍රමයෙන් ඇඳුම් පැළඳුම් වලින් ආහාර බීම් වලින් ගති පැවතුම් වලින් සහ දේශපාලන අදහස් වලින් රැඩිකල් ඉස්ලාමීය ක්‍රියාදාමයක් බවට පරිවර්තනය වෙමින් තිබුණා. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් විශේෂයෙන්ම කලක් ඊශ්‍රායල් පැලස්තීන ගැටුම තිබුණා, අෆ්ගනිස්තානයේ ගැටුම තිබුණා, ඉරානීය විප්ලවයෙන් පස්සේ ඇතිවෙච්ච විශේෂ ආගමික අන්තවාදී ක්‍රියාවලියක් තිබුණා. අවසාන වශයෙන් මේ පසුගිය දශකයේදී සිරියාවේ, ඉරාකයේ, ලිබියාවේ ආදී රටවල ඇතිවෙච්ච ක්‍රියාදාමයක් 2013-14 වර්ෂවල ISIS ත්‍රස්තවාදයේ විසින් කලිපාතයක් ප්‍රකාශයට පත් කිරීමත් එක්ක ඇතිවෙච්ච ඒ අන්තර්ජාතික තත්ත්වයක් එක්ක මුළු ලෝකය පුරාම අල්-කයිඩාව සහ IS ත්‍රස්තවාදයේ විසින් එල්ල කරන ලද ප්‍රහාර වලියත් එක්ක ඇතිවෙච්ච අලුත් තත්ත්වයක් බිහි වෙලා තිබුණා. ඉතින් ඒ අනුව එහි තර්කාන්විත ප්‍රතිඵලයක් ලෙස මේ ක්‍රියාවලිය අද ඇති වෙලා තියෙනවා දේශීයත් විදේශීයවත් ඇතිවෙච්ච. ඉතින් මේක තමයි ඇති වෙලා තියෙන පසුබිම් කතාව. අපි වම දකුණ හැටියට මරාගත්තා, දෙමළ බෙදුම්වාදය හා ඊට එරෙහි පිරිස හැටියට මරාගත්තා, දැන් ඉස්ලාමීය අන්තවාදය හා ඊට එරෙහි පිරිස මරා ගන්නවාද නැත්නම් ඉතාම ක්ෂණික ක්‍රියාදාමයකින් මේ ප්‍රශ්නේ මෙතනින්ම ඉවර කර ගැනීමට අපි කැප වෙනවාද කියන අභියෝගය තමයි අපේ සමාජය ඉස්සරහ තියෙන්නේ.